ඇන පරමාර්ථ කිය මාතෘුකාවට ස්ලම හැඳින්නීම තම ැබිගත්ති ඒත් දිය පරත්මය කතාට. පරමාර්ථ කියන එකේදී පරමාර්ථ කියනක තේරුම තමයි මම වචනනාර්ථයනම යන්නේ විද්‍යමාන වෙන ධර්මයූ බවිද්‍යමාන වෙන ස්වභාවයන්ගේඒ බිද්‍යමාන බව විද්‍යමාන ගතිය තමයි පරමාර්ථ කියල කියන. විද්‍යමාන ස්වභාවයක විද්‍යමාන ගටයටතයි පරමාර්ථ කියල කිය. විද්‍යමාන ස්වභාව දෙකක්තියෙනවා ඒක මම තව මාඩක් කීපේදි කතා කරනවා විද්‍යමාන කියලා කියනකොට ඒකේ අර්ථ නිරූපණ දෙකක් තියවා කෙටියෙන් කිවොත් එහෙම ස්වභභාව ලක්ෂණයක් පැවතීම විද්‍යමාන බවක් උපපාද ටිති භංග කියන අවස්ථාතුනෙන් එකට පැමිණ තිබීම විද්‍යමාන බෝ දැන භාව ලක්ෂයක් පැවීම වි්‍යාමාන බව උපාධද ති බංගකීන ලක්ෂණ අත්තරය එකට පැමණීම වි්‍යාන බව එමන් මෙතන අවධානය දෙන්නේ මෙතැනද වැඩිපුර අවධාන මේකද මේ අවස්ථා දෙකමට හතා කරන්න පුළුවන් කෝමාරි මේ මෙතන අපි කතා කරන්නේ ඒ එසේ විද්‍යමාන කිය උපාදිති බංග කියයන අවස්ථාවකට පැමිණියාව ෝ ස්භාව ලක්ෂණයකින් යුතුභව කියන මේ කෝරහෝ ක්‍රමයකින් විද්‍යමාන ධර්මයකට විද්‍යමාන කියල කියන්නේ පවතින ධර්මයක තියෙන පවතින භවට පවතින භවට තමයි අපි පරමාර්ථ කියල කිය ඒක විශේෂන පදයක් සැ විදුරති පරමත්ත කියල කියන්නේ පවතින ධර්මයක විද්‍යමාන ස්වභාාවයට පවතින ධර්මයක විविද්‍යමාන ස්වභාාවයට තමයි පරමර් කියලා කිය බිද්ධිමාන ස්වභාවයට එදවට ඉළඟදේත මයි මේ පරමාර්ථ ධර්මයෝ තේරවාද ශාසනය කතා කරන පරමාර්ථ පරමමාර්ත ධර්ම කියන වචද්‍රවාන්ගගේ ප්‍රමාර්ථ ස්භාවිූ සමහරේවා ධර්ම ලෙස පවතිවා සමහරයවා එක පරමාර්තවල සමහරය අපට කෙලින් ඔබ ර් කන්න පුළ කෙින් මෙ දැකගන්න පුළන් දැනගන්නට පුළුවන් ච ච ගේ දේව සමාර්ය වලබි තේරුන්ග අනුමානමසේ යනුසේ වගේ දේවල් තේරුග අුමානමස සමහර දේවල්වලට සමහර අවස්ථාවටමයි පත්වෙනවා සමහර එවැඩෙනේ අවස්ථා කියලා. සහර පමාර්ත ස්භාවයෝට පත්වෙන්න්නටම සහර පමමාර් ස්භාවය දැනගන්නට සමහ පරමාර්ත ස්භාවය අනමානවසයෙන් දැනගැනීම සිද්ධකර. එන්ස එක තියෙනවා ඒ ඒ ප්‍රමාර්ත ස්වභාාවයන්ගේ හැටි ඒව විිදරියද හිමින්සය කතාාවගන නිර්වචයයටතමයි පරමාර්ත කියල කියන්නේ විද්‍යමාන ඇති ධර්මයන්ගේ විද්‍යාන ස්වභාව තමයි පරමාත ස්වභාවය කියලාි. ඊළඟට තේරවාද ශාසනයේ කතා කරන පරමාර්ථ ස්වභාවිෝ අපිට තේරුම් ගණ්ඩ පුුවන් භා තේරුම් ගණඩ පුුවන් නුවනින් වටහාගන්නට පුළුවන් අනුමාන කළ හැකි ධර්ම. ජංන්ව සමහර ඔය පමාර්ථක කියන කතා වෙනකොට සමහර ධර්ශනික නායවල් තිබිලතියෙනවා. ඒවල පරමාර්තය හඳුන්න්නන්නේ අපිට කිසි විටකව ැනගත නොහැකි. නො ්‍රක ධර්ශනික හිතියා ඇනෙක්සිමෙන්න්ඩර් කියලා. එතුමා කියන විදිහට ලෝකයේ සියල නිර්මාණය වෙලාති එක්තර අමුතුම ද්‍රව්‍යයකින්. එක කියනවාඇපයි රොන් කියලා ඒ අපයි රොන් කියනක් අපිට දැනගන්නට බෑ කිසිමකෙනෙට කිසිමාකාරයගින් දැනගත්න හැටියල හටගෙනනතිෙන් ලෝකේ සවි්ඥාන කවිඥ්ඥානක සියල් එලෝට සමහල්ලාටමි පරමාර්තය දර්මලම හැදිල තිනව පමාත සභාව ලෝක හැදලතිතනකට කියන කොට සමහරකෙ හිතන්න පුළුවන් මේ තෙරවාද ශවාසනය කතා කරන්න මේ සාමාන්‍යයෙන් අපට දතනු හැකි දැනගතන්න හැකි දේවල් ගැග එසාමාන අපිනට පරමාර්තය සැඟී ඇ. ද පරමාර්තය ප්‍රකට නඇත ඒවාක්‍ය අපි කියනවන ඒවාක්‍ය අපි කිවට ඒ ඇතම ප්‍රමාතය ම ෝක ප්‍රකට ප්‍රමාතය ලක ද උදාහරනයකට ඒ ම සාමානෙන් ිධරම ඉන ත්තය සාමානය ය කර අපි කිය පරමාර්තය සැගවී ඇතක මේ පරමාතය සංඟවීත ප්‍රක්චපතිය සංගවී මු ඒ සිදවන හට හෙම ඇටම අපි යම්කිසි දයක් සන්මාන්ය කටිතුු කරන කොට දකිනකොට හැනකොට අපට ඉස්ල්ලම වැටහන පරමාර්තය ඉස්සල්ලම වැටහෙන පරමාර්තය ඒක උදාහරණයකට ඒස් රුප දකින ගොට ස්ම ගන වර ූප වරනුපය පරමාර්තය දන දෙවරුුවේ පරමාර්තය වර පරමමාර්ය නො අපේ හරුව පුදගල සයකෙස ප්‍රඥපතියක් හිතෙන් ගොඩ නගාග. ප්‍රඥතිය පඥතිය. අපි දැන් එක ඉබේ සිත වෙනන දෙයක් අපේ මනසට දැම් ප්‍රඥතිය නැවත පරමාර්තය නොනන් අපේ ප්‍රඥපතිය බිඳල කඩලා හිතේ නැවත පරමාර්තය යුතුයි. සහ ි ොත් ල තු ඉගන ැති හන්ස නගෙන නැති. පරමාර්තය ප්‍රඥපතිය වැසී ඇතක කිය. පරමාර්තය ප්‍රඥතියෙන් වැසී ඇතකි ලතින්නේ ආචර වදස්කරන ම මේ සම්මන්දය නිසා. පරමමාර්ය මතුකරගන්න ප්‍රනතති බිනන්නටව. නමුත් අවිිධරන කමය හැටියට තේරවාද සාසන හැටියට ඉසල්ලම ්‍රකටවෙෙන්ගේ පරමාර්තය. ට පස්සේ චිත්ත්‍රවිීති කේපේක සිත්් කියේපේ ප්‍රඥපතියක් හිතෙන් ගොඩනගන්න ඒයි වෙලාතිී දනන්න සබදය කැහන කොට සෝත විංානයට පනයක්ත්්‍ය අරුණු කරන්න බෑ සද්ධ රප අමුණුව පරමමාර්ථ ධර්මය ඊට පස්සේ හවල් කෙනගේ සද්‍යය කියලා අපි හිතින් ගොඩනගාග ඒකතුල අපි ජීවත්ත නයට පස එනිසා තමයි කියන්නේ ඒක කඩන්නට ඕනේ නැවත පරමාර්ථයට එන්නටඉනිසා තමයි අප අිධර්ම ස්පොත්තල දකින්නේ පරමාර්තය ප්‍රඥපතියෙන් බැසී ඇත මාර්ත මතුකගන්න ප්‍රඥ පති බි ැටකෙනනමුත් සභාවික ක්‍රියාව වලද අප බිධම ගැමරට ගැෙන නට පට වෙනවා ඉසල්ලමට සංවදෙන් පරමාර්තය. ඒක තිිරි සංගත සතාට පවාප ද නට ව පටව සදයක් කැනකට සද රූප පකට වන්නේඒ සතට ගැහුවොත්තේම පත් හද ගතය පට විදාහතු දැනෙන්නේ සතට ේදනාව දැනවා දුක් ේදනාව ඉසඒ සතතා මොක් හරරි අදහස ගොඩන ගන්න ඇති කෙ අදහස. නමුත් ඒ සෑම ඉන්ද්‍රියකටම පරමාර්තය කියන එක පහස්සුවෙන්ම ගෝචර වෙනවා නමුත් ඒක වැඩ කරන්න ගොට අපි හිතෙන් ප්‍රඥපතියක් ගොඩ නගගෙන පස්සේක සම්බන්න්නේයෙන් කටයුතුකර. එනිසා ඉදින දා කටයුතු කරනට ප්‍රඥතතිය කටයකර නිසා තමයි එක විදිඳල පරමාර්තතියන්න කියෙලාාචරු කියරති. ඒම නැතුව පරමාර්තය කියන එක සැඟවිච්ච දෙයක් නෙවේ ඉපින්ගතු. පරමාර්තය තමයි ලෝකේ ප්‍රකටදය. පරමාර්තය තමයි ලෝකයේ දකිින් නැටතියෙන දේ. වර්ණය කියන්නේෙ පරමාර්ථයක් सब පमाර්තයක් අපේ साසන ැටිය එනිසා මේ පරමාර්තය යනු අමුතුුවෙන් මහා ලොකුවට සැඟ විච්ච දෙයක්හෙම නෙවෙයි අපේ හිත තමයි අප එක සंगව ගන්නේ පරමාර්තය මතුවයෙන යිස්සලම සභාවයෙන්ම අපේ හිතෙන් පණත්ය ොඩ ගන්නවා ඉතින් අපිට අප හෝඒ හුස්සල තමයි පරමාර්තය ඉ තියෙනන ක්‍රමයක් නෑර න්‍රමයක් නෑ එනිසා ද भावनाෙන නොට ගම ම පමමාර්तेය जीව න ට ොත් මේ ප්‍රඥතිය එෙන් නැතුව පරමාර්ත පරමාර්ත පරමාර්ථ කියන විදනම දිගට ිත්ත විති පත්නයට පුළුව. මහසී කියය ස්වාවීන් වහන්ේ හස හනක ලෝකර හඳුනාද පුන් හසයක විස්තර කරනවා ග්‍ර පපසනා යෝගයට පරමාර්තයම දිගටම ඉන්න හැකියාව ලැබෙනෝ. විදේ නිසා වට කියන්න ඕන්නේ පරමාර්තය තේරවාද ශාසනය පරමාර්තය කියල කියන්නේ සැඟවිච්ච අමුතු පොයා ගඩ දැන ගඩ බැරිදයක් නෙවෙයි ප්‍රකට වෙච්ච දෙවා. ම පමාර්තික ක विद්‍යमाන देේව विद්‍යමාර් देවල්ල वि්‍යमाන ස්භාවයට පරमाර්ථ කියලා වचන අර්थ इළඟට ඒ පරමාර්थයෝ සंगවිච්ච දේවල් නෙවෙයි ඒවා ඒवा සහය ප්‍රමාම සමස් පමාර්්‍යයගේ සමහර අපි ප්‍ර්‍යයක්ක්ෂව දැනගන්නවා සහර අනुමාන කර දනගන්නවා සමහරය වට පත්වෙනවා औ සමහරේවාපයේ මේ අනවානශසිං දැගන්න අන සහර පරමාතතු සහර පමාර්ත්ව අප්‍ර හිවස පාති ගේ අපටි මේක නාන පැතිවෙන විස්ත්‍ර කරගන්න පුළුවන් ඊළඟට සමහර මේ පරමාර්තයෝ සියල් ලක්ම සාමාන්‍යෙන් අපිට තේරුම් ගඩ පුළුවන් දේවල්. එක් දැහිච්චාර හැඟවිච්ච ම අත්බූත දේවල්නම් නෙවෙයි මේ පරමාර්තය කිය. ඉලට පරමාර්තියක්ද නැද්ද යමක් පමාර්තියක්ද නැද්ද කියන එක තෝරගන්න අපේ තේරවාද ශාසනී ක්‍රමවේද හරක්ව. ක අතර කමවෙද අතරන අද මතෘකා අපි කතා කරන ප්‍රධාන වශයෙන්ම පරවෙනික තමයි පරි්ඥා පරි්ඥා කෘතය පරි්ඥා කෘත්ය පරි්ඥා කෘත්ය කියලා කියන්නේ යම්කිසි ධර්මයක් විමසගෙන විමසගෙන යනකොට යම් කිසි ධර්මයක ලක්ෂන්න ප්‍රකට්ට වෙනවානං ලක්ෂණ වසයෙන් දැනගත හැකිනම්. අරි අතේ තින රකා වගේ දකින්නවාගේ ලක්ෂණ වසෙන් දැනගත ැකිනම්. ඒ ධර්මය පරිඥා කෘ්‍යයට ගෝසරයි කලපිගේ පරිඥාතුත්තේයට බහලැන්නට පුළුවන් පරි්ාෘත්තයට ගැලපෙනවා කියලක. හරම ඒකෙන් උදාහරග අපි ගත්තොත් මනුෂ්‍යයා කියන හිතන් ඇම මනුස්්‍යයා කියනක මනුසයකකිවක් හිතන් මනුස්යා කියලකයන් දිරිස් කුුණපේක එකතුක් සහ වැඩ කරන ඇළල වැඩ කරනවා සි තක් කියල. පරාම මේ නුසේ කියල ප්‍රදහස් කරන්න ගමන් කරන්න පුළුව හන් බන්න පුළුවන් ක්‍රා කරන්න පුළුවන් මක් ම මනුසේ කියල ග මනුස්‍ය අප හොයන්ට ගොත් හෙම කොහහිත මේ නුස්්‍යය ඉන්න කියලා මනුසයගේ සරය අප ප වාග බල ප හ කොටස් කොට ස් ග හ ොටසර මනුසය පුළුවන් හ පට ො. नु्य ्य ह न्य ह न्य ති नु्य ති. ना में क वे ्यයක්ත් মানनुस्य නොන කල් ही මनुෂ्य නොන කල් ही මनुෂ्य නොන में අ සහ है තු মানनुस्य निर्माණ न. යුතුයි ඒක නුවනට ගැලපෙන දෙයක් නෙවෙයි ඒ ග නුස ු ස හ හො ගො ද ල මනුසේ මනුස්‍යය යනුමේ සරීරාවයවටික යම් ක්‍රමයකට අවකාසේ සකස් ස්ුනාම්ම අපි හිතෙන් ගොඩනා ගත අදහසක් විතරයි. එම නැතුව අවය ගොඩ මනුස්සේ ප වෙන නෑ අය ගට ිෙන කමයකති බොත්හම ඒ මනුස්සේ ක අපිට හම්බවෙන්නේ නෑ. ඉළඟට අබලොතෙම අභ්‍යින්තරේ තියෙක තක් සිතනාගේ ල අප කියෙනවා සිත කියන ැ සාමාන්‍යයෙන් ගන්න ක්‍රියාවක්කිල අරමුණු දැන ගැනීම ක්‍රියාවක් ලෙස ඒ බෞතික ක්‍රියාවක් නැවේ තේරවාදශවාස හ තර කරණන්න ගොත්තම ලොකෝ ප්‍රශ්න ගොඩක්ෙනනවා ඒ බට රද්‍යා ය ්‍ර ි ගන්ි ප්‍රශ්න තිරක සබන්ධ ඒ ප චිත්තේ කියෙන මාත්‍ර කාදපාරනවා. ඉදිං මොනවද සිත කියන ගත්තොත් එහෙම කියන ද ද ක ද සදද ද එක වෙලා ම ෙනස්න. දම එකදු සිත්ත කටවත් මයයි කියන්න පුළුවන් න දාහරයක ට හොඳදම ේන්ති වෙලාලක් මගේ ලකව ම කියන්න මහා නපුරු දර්ු කෙනෙක් නති හම පිළිගන්න කැතින. මෛත්‍ර ලා රේසර ම කියලගවත් ම ැ පුදදුම හොඳ මත්‍ර සගර කරනාවන්ත සසාන්ධාන්ත මනුස්සක් නයකටත් අපති අපි එකන අපි මි ම කිය කේ ති න ලා ක. දත්වේෙනවා නඒම සාමාන්‍යයක වගේ එඩ පස මෛත්‍රී කරන දන්දෙන නිදි මතයන වගේ ඔක්මකතුකර මනුස්සය ම කියලාප අදහස ගොඩනගෙන දීමම සියල්ල එකතුවක්ේ නමුත් මේ වෙන මෙෙනම ධර්ම ගත්ත වෙලාවට අපට තිෙෙනඒ හිතකටවත් ම කියට සුදුසුනෑ මම කියන සුසන ඒක ප විේ මත ශෂ මතකරන සිත කිය කිය හරි දක්. ඒිය හෙම ව පර ර ගේ සිත කියන තිබල රමු ගන්නවා නවේ ධර්මය ත කියල කියන්න ම ක්‍රියාවගේක හටගන්න නිරද න මන නිර්රක්ෂණය කරනට පහ ාව ට ේන වා සිතකක සම්පූර නතිවන ු හගන්න ඒනිසාම සිත කියන එක ගත් වෙන මෙම ධර්මය ම නෙවයි චිත්ත පරම්පරාවටත් මය කියනට සුදුසනය මනුස්්‍යයට සදුන නිසා මනුස්ස කියනදය විමසගෙන විමසග යන කොටාට නැතිවේ රහ. ගුණය තමයි මනුස්සභාවය මනුස්සද ඒනිසා ඒ මනුස්ස කියන භාවේ පරිඥාකෘතියට ගෝචර නෑ අපි ගත්තුත්තේ මේ බෙදගෙනනව රූපය වෙදාගෙන යනකොට අපට හම්මන හද ගතය කියල ස්වභාවයක් රප කඩාන ඩාගනකො ඒ රපා විශේසෙන් ක පා කරන ඉදිරි ඊල පලිමි තපියක විේයෙන් ක පා කරන ඒ කඩාගෙන යනොට අප හමන දගත්තිය කියලා ස්වභාවයක් එකක ද්‍රබ්්‍යව. තදගතය කියන හද තිියක් කද න්නට කක් ෙව අප රප ප ලා දක් කමු ල විස්තර ො හද ගතිය කියනෙ හඩන්න බෑ ශරීරයක කියන අදහස අපිට කොටස්සට වෙන් කරහකි. මේේ කියන කොටස්වලට වෙන් කරාව මේසේ නැති වෙන නැවත එකතු කරාව මේසේ කියන අදහසක් අපිට පැන වෙනවා. අර ඒ ොට මේසේ සකස්රනේ මේේසේ කියලලා හිතන් හදාගන්න ගොට ගන්න කොට ර කොටස් ගන්න. එටොටේ නිසා හදගතිය කියනෙ හෙම කඩල්න්න පුුවන් දෙයක් නෙවෙයි එක ගතිස් ස්භාවයක් ඒවාගේ විිමස්සගෙන විිමස්සගෙන ගියාම යම් කිසි ලක්සනයක් ධර්මයක් ප්‍රකට වේ නම් ස්වභාව ලක්ෂණයක් දැනගත හැකි නම් ඒ ධර්මය පරි්ඥා කෘතියට ගෝචරයි එකම ස්ලම කිව්වේ ස්වභාව ලක්ෂනයක් සහිත ධර්මයක් පරි්ඥා කෘත්තියට ගෝචරයි කියලා පි දේසුන්ගැන් තරු ස්වභාව පරිඥාකෘත්තයට ගෝචරය කියන අපි තේරුන්ග එට පස්සේ ඒවගේ මේ පරිඥාකෘතේ ඉළඟට යෙනවා ා ඉදවස තකෘතින භාවනා තම අපිට හොඳ බලන්න බෝඩ්ඩ්ගේයේදී පරි්ඥාකෘත්තය ගත්තම නාම රූප ධර්මයෝ පරිඥාකරත හැකි දැ අපිකන රූපය කියල සත්‍ර මහදාාතු අපි ද කෙටියෙන් කවත්තේම අපි ඉදිරි විස්සර කර ගමු සත්‍ර මහදාත් රපය චිත චයිසික ධර්මය නාය කියෙක්ුණේ ත්තේ කියල කිය අරමුණ ජනගන්න සවභාවෙන් අනිතර්මුණින් මෙෙන්කලරමුණ ගන්නස්වභාවෙන්ඒවට ඒලක්ෂනය අපට අප කඩන්න පුළුවන් දෙයක් නෙවේඒ බිදාගන්න පුළුවයක්ක් නෙවේඒ හැම සිතකටම පොදවෙච්ච ගතිස්භාමකක් කහර අරමුණක් කිවත් ඒ අරමුණ අපි අනිත්තර්මුණින් වෙන් කල්ලා එකට එකට ෆෝකස් කරපුහමනත්ත එකට අවධන දිපු ගතිය තියෙනවා එනිසා සිත කියන ලක්ෂණ කඩන්න පුළුවගක් නවෙේ අවතුදුරටත් ඉදිරිිය එනිසා ඒ චිත්තචයිද ලෝබහ කිය එක ඇලීම දේසේ කියක ගැටතිීම මේවා බදන්නඩෑ කඩන්න බෑ කොටස්ස නිසා ඒ ගතිස්වභාව සයල් ලක්ම සතර මහා ධාතු චිත්තචයිසික ධර්මයෝ ලක්ෂණ වසයෙන් තේරුන් ගත හැකි ඒ නිසා ඒවා පරිං්ඥා කෘත්තියට ගෝචර ගෙලාිෙන පරිඥා කෘත්යේ ඒවා ගෝචරයි පරිഞ්ඥා කෘත්තියට ඒවා ගැලපෙන. ඉන්නට භාවනාකෘත්ය කියලා කියන්නේ භාවනාකෘතිය සාමාන්‍යෙන් අපි ගන්නේ කුස ධර්ම අර්ුණු කරගෙන එක ඕන දේක අක්ස ධර්මොටක් ගන්න පුළුව අනම සාමාන්‍ය අපි ශසාසනය භාව තින පුස ධර්ම සම. හාවනාව කියනගේ තේරමතමයි භාාවන ස්‍රර ෝෂර වෙනවා කියගේ තේරව තමයි යම් किසි ධර්මයක් නැවත නැවත ප්‍රගුණ කරන කොට එන් එහි තිබෙන ගුණාත්මක භාවේ එහි තිගෙන හැකයාාව වර්ධනය වී පහළ වෙනවානම් අපි නෑව යම්මි පස සරම කර නැවත නව නිනා ගන පැගන ෙමු කරනකොට දවසය දවස කනුට අපට තේරවාමක එන්ෙන්ඩඒ හැකියාව වැඩි වෙන අදවසින් දවස මහ ද සට ස් ා හේතු ි න දියනවාක් මට ප්‍රග්‍රස කට තේරනට. ඇතුට යම්කිසිේ ධර්ම සමූහයක් මෙහෙම ිකන්ඩිකට දියුණ වෙනවා නම් කාලයක් වඩන පොට දියුණු වෙනවා කියනකෙම කියවනවා නේද මේ ධර්මය විද්‍යානයක ද කො ම ද ෙන. එනිසා අපට පැහැදිියම කියන්න පුළුවන් මේ දියුණ වෙනවනං යං ධර්මයක්. පරම්පරාාවසේ මඩනකොට පස්ස පසේ ධර්මයෝ දියුණ වෙලා තියෙනවා නං එතනැති ඒ ධර්මය විද්්‍යිමාන විය යුතුයි. පරිඥාකුත්යක කරඒ ලක්සනේ තරුගන්න්න එක ක්ෂයක් තියෙනවකන ද්‍යිමාන්න. ඒවාගේම යම් ධර්ම නැවත නැවත වඩලා දියුණු කරගන්න පුළුවන්න්නම් එතනත් තියෙනවා ඒ ධර්මය විද්‍යාමාන විය යුතු හමනත්තන් ඒ වර්ධනය කරගන්නට හැකියාවක් නෑ එක වර්ධනය කරගන්නට හැකියාවක් නෑ හයිසු. ප කරගන්නට හැකියාවක් න එතවට එනිසා භාවනා කෘත්තයට යම ගෝචරනං ඒ ධර්මය භාාවනාකෘත්තට යම ගෝචරනං ඒ ධර්මය සත් කලින්ම විද්‍යමාන ධර්මයක් ඉට ප්‍රහන එකන ප්‍රහහාන ගතින ප්‍රහාහ ප්‍රහ පහන කෘත්ේ කිය ල කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම ඇති කරලා යම් ධර්මයක් නැති කිරීම යම් ධර්මයක් යටපත් කිරීම යම් ධර්මයක් දුරුකිරී. ප්‍රතිපක්ෂ ධර්මය ඇති කරලා යම් ධර්මයක් යටපත් කිරීම දුරු කිරීම එ ප්‍රහාණයර. නැ අපි දන්නවා උදාහරණයකත දැන්න්නේ උපදින්න එක තියන ධර්මයෝ මේ උපදින්නට තිය ධර්මයන්ගේ දුකෙන් මිදෙන්න්නට ඔන්න අපි මොකද කළයුත්තේ අපි කළයුත්තේ කෙලෙස්ටික ප්‍රහාණය කළ යුතුයි. කෙලෙස්ටික ප්‍රාණය කරන්නට න. ඒ කෙස් ධර්ම විද්‍යමානෙන් ප නතිදයක් ප්‍රහණය කරන්න බැන නැති ප්‍රහණ කරන්න යමත් ප්‍රහණය කරනවා කියනගේ මතිවන ධර්ම තියෙන තර ඒ ධර්මය ප්‍රහනය කරන තේරුමන්න එනිසා යම ප්‍රහනයට ගොගහසුවෙනවාන ප්‍රහණය කළ හැකි නම් පහ තබ්බ නම් ඒ ධර්මය විද්‍යමාන ධර්මය ඒනිසාම අවිද්‍යා ්‍රෘෂ්ණ කර්මාදී වූ ධර්මයෝ පවිද්‍යමාන ධර්ම කොමට ප්‍රහණ සිද්ධ කරන්නේ ප්‍රහණ වර්ක කීපත් කියයෙනීම යි ප්‍රහණය කන මතෘකයි වෙනම ක පාගරන්න ඕන කර්ම ප්‍රහාණයක්කිලෙ ස ප්‍රහනයකක් කස දර්ම ප්‍රහන ර ර ස ධර්ම ්‍රහණය න ද වගේ ප්‍රහණ වර්ග කී පැත් වන. අකුසල නොන ප්‍රහණනක් . රූප ප්‍රහණය ගන වාසනය කතා කරන. ඒවා අපි අර දතියක වශයෙන් කතා කරනවා දේවල් ඒකන්තේ කියැන මූලික වශයෙන් කතාරන්න ප්‍රහණය හම්ුවෙන් අකුස්සල ධර්ම ප්‍රහණය. අකුසල ධර්ම තුර දම කක් ප දශන පහත න. ෘශ්ාාවනගේ පහතබන ්‍රෘශ්ා එම සක්කුසල ධර්ම ත සාමානය කතාය න මදක යාගෙන ප්‍රහයකන පාඩම යොඩාසික සංකීර්ණ ැන් සහල්ලාට තියෙනවා ආස්වාස ප්‍රශ්වාස ප්‍රාණය කරම තාවකාලික සතුරුත් දිහන පත්වෙල හය සංකාර ප්‍රහාණයඒවයි ප්‍රහාණයක මතුක විශේසිෙන් කතා කරන්න ඕන දීර්ගව එක මෙතන්ට මම ගන්න නැහැ එක ම අදහස්රේ ඒ ශවාසනය එතරන් ජනකජු දෙවල් තියෙනවා කියනෙ මට කියයන්න ඕන්නේ එත ප්‍රහණය කරන්න ටන යම ඒ එක කලින් බිදි මානව ියයුතුයි. එඒසා යම ප්‍රහ කෘත්තිේයට ගෝචන ප්‍රහන් ගෝචරයික රදස්කර ප්‍රහණ කුත්තට භාජනය ක හැකි නම් එක විද්‍යම යම පහන කකෘත්ේ ානය කල හැකිනම විද්‍යමන මොද දියුණුවට පත්වනවා කියනෙ දම පත් ො අර දවනුවට පත් ර ට ම ද මකර දියුණු හමකර දියුණුුව හැකි කියන්න පුුවන් ත ද ඉට පස්ස තර ර තම සචි කර . කරල කෘත්ය කියල කියන්නේ පත්වෙන කාය ඥාන දෙකින් ස් පර්ස කරමින් ඒයට පත්වෙන. ඒක තේරුන්ගන්නට සහල්ල එකාරට තේරුගන්න අමාරු ඒ තේරුන්ගන්නට අපි හේතු පල සම්බන්ධය ආදිය උපදිනයට තින ධර්ම සම්බන්ධයෙන් කතා කරලා නිර්වාණයගන වෙන මාත්‍රකා කකල ෙ ොඩක් ලා මේක ගන්න විේ පමාර්ත මාතතුුකා ම ගනම තම තිය තා කර ිය කන නිම ගන කතා කරන්න ගත් ඒක පැතික ක කර ස් කර රන්න. නි සචිකර ති ට කොත්ති අපිදන්නවා මේ අවි්‍යා තෘෂ්ඨ කර්වාගේ ප්‍රාණය කළොත් ප්‍රහාණයට භාජනය ුුණොත් මේ උපදිංගට තේරෙනාව අනුපන්න ස්කන්දයෝ නූපදීයන අනුපන්න ස්කන්දයෝ නූපදයන. ඒ උපදින්නට ඇති අනුස් පන්න ස්කන්ධයාගේ නිරෝධයට කියනවා නිර්වාණ දහත්ම කියලා අනුපන්න ස්කන්ධයන්ගේ විරෝධයට කියනවා නිර්වාණ දාතුුව කිය. ය එක මනතමයි අනුත්පන්න ධර්මයන්ගේ නිරෝධය අනන්න නිරධයඇ අරුපන්න නිරෝධය තියන එක අරගේ හටගන්න ධර්මයයක් වෙන වෙන මානෙන ිටයිසි වගේ ධර්මයක් නෙවෙයි ඒ එකකට පත්ව වෙන දවස් පත්ව ව ද පත් යු ධර්මයඒ කාය යානද පර්ස කරන අප පත්වෙන ධර්මයක් ඒ ඒ ධර්මය යම්කි ධර්මයකට අප ත්විය හැ නම් ඒ ධර්මයට ඒ ධර්මයක් විද්‍යමාන විච්ච ධර්මය. එකම වැඩි විස්සල කරන්නන්න ඉදිරිී දයතා කරන්නම ඉතිරි කරන. එනිසා යම්කිසි ධර්මයක් පරි්ඥාකෘත්තියට භාවනාකෘත්තියට ප්‍රහානකෘතියට සච්චි කරන කෘතියට භාජනය කළ හැකි නම්. ඒ ධර්මය පරමාර්තස්වභාාවයක් කරඳ ප්‍රමාත ධර්මයන වචන දධන්නන්නේ පරමාර්ත ස්වභාවයක් ම දන්න. ඔ හතුව දැන් ඊරන්ගත පාඩම අවසන් කරනවම ඉ පස පශ්හන් අස්ථාව බදනවා ඒකටම චාර්ටයක් අන්නවායි චර්ටිකේදි පෙන්ට ප හැදිිවෙේ මොනවාද පරමාර්ත කියනක කොච්චර ප කොසස්කට හැරි නොදකි.